අපි කතා කරේ ආසන පරිසරයේ බලවේග දෙකක් අපි කතා කරා පාරිභෝගිකයන් කියන්නේ කවුද කියලා කතා කරා ඒ වගේම සැපයුම් කරුවන් කියන්නේ කවුද කියලා කතා කරා ඊට පස්සේ අපි කතා කරමු තරග කරුවන් තරගකරුවා කියන්නේ කවුද කියලා තරගකරුවා තරගකරුවා එතකොට තරගකරුවන් කියන්නේත් ව්‍යාපාරයට පුළුල් බලපෑමක් ඇති කරන පාර්ශවයක් විත්තිය කවුරුත් දන්නවා එතකොට තරගකරුවෙක් කියලා කියන්නේ අපි දන්නවා ව්‍යාපාරයක් සපයන භාණ්ඩ හා සේවා වලට සමාන ගණයේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරික නේද ව්‍යාපාරයක් සපයන භාණ්ඩ හා සේවා වලට සමාන ගණයේ නිෂ්පාදනයක් කරන ව්‍යාපාරිකයින් අපි සලකනවා තරග කරුවන් කියලා. ඒ කියන්නේ අපි සපත්තු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පටන් ගත්තම ඊට කිට්ටුව තව කෙනෙක් සපත්තු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒ කියන්නේ ව්‍යාපාරයක් සපයන භාණ්ඩ හා සේවා වලට සමාන භාණ්ඩ නිපදවන ව්‍යාපාරිකයින් තමයි අපි සලකන්නේ තරගකරුවන් කියලා. එතකොට තරගකරුවන් ව්‍යාපාරයකට දැඩි බලපෑමක් ඇති කරන පාර්ශවයක් විදිහට අපි හඳුන්වන්නේ. එතකොට තරගකරුවෝ නව තරගකරුවන් නේ අලුත් අය නව තරගකරුවන් වෙළඳපොළට පිවිසෙන එක එකතු වෙන එක එතකොට වෙළඳපොළේ සිටින තරගකරුවෙක් වෙළඳපොළේ ඉවත් වෙන එක ඉවත් වෙන එක නම් හොඳයි නේද ඇතුල් වෙනවට වඩා එතකොට අලුත් කට්ටිය එනවා සමහර කට්ටිය කඩේ වහලා එළියට යනවා ඒ වගේම තරගකරුවන් තරගකරුවන්ගේ භාණ්ඩ හා සේවා වල විවිධ පහසුකම් සහිතව භාණ්ඩ හා සේවා ඉදිරිපත් කිරීම අපි දන්නවා විවිධ ප්‍රවර්ධන උපක්‍රම සමහර තරගකරුවෝ පාවිච්චි කරනවා ඒගොල්ලෝ උත්සාහ කරනවා අපි සපේන භාණ්ඩයට වඩා වැඩි යමක් පාරිභෝගිකයාට ලබා දෙන්න ඒ තුලින් තරගකාරී වාසිය ඒගොල්ලන්ට අත්පත් කරගන්න පාරිභෝගිකයෝ අද්දව ගන්න විවිධ ප්‍රවර්ධන උපක්‍රම දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා උදාහරණයක් විදිහට ටීවී එකක් ගන්නකොට සමහරක්කට ඇන්ටනාවක් නොමිලේ දෙනවා මේ එකක් ගන්නකොට එකක් නොමිලේ දෙනවා ඒ වගේ තරගකරුවන්ගේ භාණ්ඩ හා සේවා වල විවිධ පහසුකම් ඒගොල්ල පාරිභෝගිකයාට සපයන්න පුළුවන් ඒ තුලින් පාරිභෝගිකයෝ ආකර්ෂණය කරගන්න ඒ විදිහට විවිධ බලපෑම් තරගකරුවෝ ව්‍යාපාරයකට ඇති කරනවා අපි කෙටි සටහනක් දාගමු එතකොට ව්‍යාපාරයක් සපයන භාණ්ඩ හා සේවා වලට ව්‍යාපාරයක් සපයන භාණ්ඩ හා සේවා වලට ව්‍යාපාරයක් සපයන භාණ්ඩ හා සේවා වලට සමාන සමාන නිෂ්පාදන සිදු කරන ව්‍යාපාරිකයින් 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 තරගකරුවන් ලෙස හඳුන්වයි තරගකරුවන් ලෙස හඳුන්වයි තරගකරුවන් ලෙස හඳුන්වයි තරගකරුවන් ලෙස හඳුන්වයි තරගකරුවන් ව්‍යාපාරයකට දැඩි බලපෑමක් ඇති කරන පාර්ශවයක් වේ තරගකරුවන් ව්‍යාපාරයකට
තරගකරුවන් ව්‍යාපාරයකට දැඩි බලපෑම් ඇති කරන පාර්ශවයක් වේ. සමහරට නව තරගකරුවා නිසා අපිට වෙළඳපොළේ ඉවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ නව තරගකරුවෙක් එනකොට සමහරකට අපිට බෑ හැප්පෙන්නේ ඒගොල්ලොත් එක්ක අපිට යන්න වෙනවා කඩේ වහලා. ඉවත් වෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒතකොට තරගකරුවන් ව්‍යාපාරයකට දැඩි බලපෑමක් ඇති කරන පාර්ශවයක් වේ. ව්‍යාපාරයකට දැඩි බලපෑමක් ඇති කරන පාර්ශවයක් වේ. එතන තර්ජනය. හැබැයි ඒ තුලින් අවස්ථාවක් ඇති වෙන්නත් පුළුවන්. එයාට වඩා හොඳ දෙයක් අපි කරන්න අනිවාර්යෙන් උත්සාහ කරන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒකට වඩා එයාට වඩා හොඳට අපිට කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ උත්සාහය නිසා අවස්ථාවක් ඇති වෙනවා. තර්ජනයක් විතරක්ම නෙමෙයි. තරඟකරුවේ කලුතෙන් ආපුම අපි බලන්නේ එයාට වඩා අපේ කටයුත්ත හොඳට කරන්නනේ. එතනම දාගන්න ඕනේ නව තරඟකරුවන් වෙළඳපොළට පිවිසීම. නව තරඟකරුවන් වෙළඳපොළට පිවිසීම. නව තරඟකරුවන් වෙළඳපොළට පිවිසීම අලුත් අය එන එක. නව තරඟකරුවන් වෙළඳපොළට පිවිසීම. නව තරඟකරුවන් වෙළඳපොළට පිවිසීම. සිටින තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත්වීම කමාදදා සිටින තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත්වීම සිටින තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත්වීම සිටින තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත්වීම ඉවත්වීම එමෙන්ම තරගකරුවන්ගේ භාණ්ඩ හා සේවා තරගකරුවන්ගේ භාණ්ඩ හා සේවා එමෙන්න තරගකරුවන්ගේ භාණ්ඩ හා සේවා එමෙන්න තරගකරුවන්ගේ භාණ්ඩ හා සේවා විවිධ පහසුකම් සහිතව එමෙන්න තරඟකරුවන්ගේ භාණ්ඩ හා සේවා විවිධ පහසුකම් සහිතව ඉදිරිපත් කිරීම තරඟකරුවන්ගේ භාණ්ඩ හා සේවා විවිධ පහසුකම් සහිතව ඉදිරිපත් කිරීම ඒ කියන්නේ අපේ භාණ්ඩයට වඩා විවිධ පහසුකම් සහිතව ඉදිරිපත් කිරීම විවිධ පහසුකම් සහිතව ඉදිරිපත් කිරීම ව්‍යාපාරයකට අවස්ථා හා තර්ජන ඇති කරයි විවිධ පහසුකම් සහිතව ඉදිරිපත් කිරීම ව්‍යාපාරයකට අවස්ථා හා තර්ජන ඇති කරයි. 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 ඊටත් අපි කතා කරොත් ආසන්න පරිසරයේ අපි කතා කරා පාරිභෝගිකයින් සැපයුම් කරුවන් තරඟකරුවන් හතරවෙනි පාර්ශවය අපි පාර්ශවයක් පහක් ඉන්නවා බලවේග පහක් ඉන්නවා. ඉතින් හතරවෙනි පාර්ශවයට අපි එනවා ආදේශන භාණ්ඩ නිපදවන්න. ආදේශන භාණ්ඩ නිපදවන්න. ආදේශන භාණ්ඩ නිපදවන්න. ආදේශන භාණ්ඩ නිපදවන්නනුත් නේද ව්‍යාපාරයකට යම් තරගකාරී බලපෑමක් ඇති කරනවා නේද? ඒකෝර ආදේශන භාණ්ඩ නිපදවන්නන් විදියට අපි හඳුන්වන්නේ දැන් අපි කුකුල් මස් කඩයක් මස් කඩයක් කරගෙන යනකොට නේද ඒ කිට්ටුවෙන් තව කෙනෙක් මාළු වෙළඳසැලක් ආරම්භ කරොත් එහෙම මාළු කඩයක් දැම්මොත් එතකොට එතන තියෙන්නේ සමාන භාණ්ඩයක් නෙමෙයි අපි සපයන භාණ්ඩයට හෝ සේවයට සමාන නිෂ්පාදනයක් නෙමෙයි කරන්නේ විකල්ප නිෂ්පාදනයක්
නේද විකල්පයක් කුකුල් මස් වෙනුවට ගන්න පුළුවන් දෙයක් තමයි මාළු එතකොට ව්‍යාපාරයක් සපේන භාණ්ඩ හා සේවා වලට විකල්ප භාණ්ඩයක් හෝ සේවයක් නිපදවන්නන් තමයි අපි සලකන්නේ ආදේශන භාණ්ඩ නිපදවන්නන් කියලා ව්‍යාපාරයක් සපේන භාණ්ඩ හා සේවා වලට විකල්ප විකල්ප භාණ්ඩ හා සේවා නිපදවන්නන් අපි ආදේශන භාණ්ඩ නිපදවන්නන් විදියට හඳුන්වනවා එතකොට ආදේශන භාණ්ඩයක් නිපදුවත් අපි දන්නවා ඒකෙන් ව්‍යාපාරයෙන් බලපෑමක් තියෙනවා ඒ කියන්නේ කුකුල් මස් ගන්න එන කෙනා මාළු මිල දැකලා මාළු මිල අඩුයි වගේ තේරුනොත් මේ ඊට වඩා වාසිය කියලා තේරුනොත් කුකුල් මස් ටික ගන්න නැතුව මාළු අරගෙන යන්න පුළුවන් එකින්ස අපිට යම් බලපෑමක් තරග කරුවා වගේම ආදේශන භාණ්ඩ නිපදවන්නගෙනුත් තියෙනවා ඒක නිසා වෙළඳපොලේ ආදේශන භාණ්ඩ සුලභ වීම ව්‍යාපාරයකට යම් බලපෑමක් ඇති කරනවා නේ ඔය කිට්ටුව කරෝල කඩේකුත් පටන් ගත්තොත් නේද ඒ විදිහට විවිධ බලපෑම් ආදේශන භාණ්ඩ සුලභ වෙන්න ව්‍යාපාරයකට විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන් එතකොට අපි සටහන දාගමු ආදේශන භාණ්ඩ නිපදවන්නන් කියන්නේ කවුද කියලා ව්‍යාපාරයක් සපේන භාණ්ඩ හා සේවා වලට ව්‍යාපාරයක් සපේන භාණ්ඩ හා සේවා වලට ව්‍යාපාරයක් සපේන භාණ්ඩ හා සේවා වලට විකල්ප විකල්ප භාණ්ඩ හා සේවා විකල්ප භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාරිකයින් 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 වේ විකල්ප භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාරිකයින් වේ ව්‍යාපාරිකයින් වේ ඒ අනුව ආදේශන භාණ්ඩ සුලභ වීම ඒ අනුව ආදේශන භාණ්ඩ සුලභ වීම ඒ අනුව ආදේශන භාණ්ඩ සුලභ වීම ව්‍යාපාරයකට එමෙන්ම ආදේශන ඒ අනුව ආදේශන භාණ්ඩ සුලභ වීම ව්‍යාපාරයකට විවිධ බලපෑම් ඇති කරයි ආදේශන භාණ්ඩ සුලභ වීම ව්‍යාපාරයකට විවිධ බලපෑම් ඇති කරයි ව්‍යාපාරයකට විවිධ බලපෑම් ඇති කරයි ව්‍යාපාරයකට විවිධ බලපෑම් ඇති කරයි අපි අවසාන පාර්ශවයට එනවා ආසන්න පරිසරයේ විභව ව්‍යාපාරිකයන් පස්වෙනි බලවේගය නේද ව්‍යාපාරයේ බාහිර පරිසරයට අයිති ව්‍යාපාරයේ කටයුතු වල බලපෑම් කරන සංවිධාන හෝ කණ්ඩායම් නේද ආසන්න පරිසරයේ ඉන්නේ ඒකේ අවසාන පාර්ශවය විභව ව්‍යාපාරිකයන් විභව ව්‍යාපාරිකයන් විභව ව්‍යාපාරිකයන් කියලා කියන්නේ අනාගතයේදී වෙළඳපොළට පිවිසීමට බලාපොරොත්තු වෙන සිටින ව්‍යාපාරිකයන් තමයි අපි කියන්නේ විභව ව්‍යාපාරිකයන් කියලා අනාගතයේදී වෙළඳපොළට පිවිසීමට අපේක්ෂාවෙන් නැත්තම් බලාපොරොත්තු වෙන සිටින ව්‍යාපාරිකයන් තමයි විභව ව්‍යාපාරිකයන් කියලා කියන්නේ එතකොට දැනට වෙළඳපොළට පිවිසිලා නැහැ නමුත් නේ හෙට වෙළඳපොළට එන්න පුළුවන්. ඒ වගේ අලුතෙන් වෙළඳපොළට පිවිසීමට බලාපොරොත්තු වෙමින් ඉන්න ව්‍යාපාරිකයෝ තමයි අපි කියන්නේ විභව ව්‍යාපාරිකයන්. ඉතින් අලුතෙන් ව්‍යාපාරිකයෝ එන්න මේ පවතින ව්‍යාපාර වලට යම් බලපෑමක් ඇති වෙනවා. ඒක කිසි තර්කයක් නැහැ.
අපි සාමාන්‍යයෙන් කියන්නේ හොඳ වෙළඳ පොළක් කියලා ව්‍යාපාරිකයෝ ගොඩක් අඩුයි නම් ඒක හොඳ වෙළඳ පොළක් ව්‍යාපාරිකයෝ වැඩි වෙන්න තරගේ වැඩි ආදේශන වැඩි නේද එතකොට ඒක ව්‍යාපාරයකට දැඩි තර්ජනයක් බවට පත් වෙනවා අපි සටහනක් දාගමු එතකොට විභව ව්‍යාපාරිකයන් කියන්නේ කවුද කියලා අනාගතයේදී වෙළඳ පොළට පිවිසීමට අනාගතයේදී වෙළඳ පොළට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරිකයින් වේ අනාගතයේදී වෙළඳ පොළට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරිකයින් වේ අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරිකයින් වේ අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරිකයින් වේ අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරිකයින් වේ එතකොට අපි සාර පරිසරයේ ප්‍රධාන බලවේග sorry ආසන්න පරිසරයේ ප්‍රධාන බලවේග පහම සාකච්ඡා කරලා ඉවරයි පාරිභෝගිකයින් සැපයුම් කරුවන් තනක කරුවන් ආදේශන බාන නිපදවන්නන් සහ විභව ව්‍යාපාරිකයින් එතකොට ආසන්න පරිසරය තුළ ඉඳමින් ව්‍යාපාරයට විවිධ බලපෑම් මේ පාර්ශවයන් ඇති කරනවා ඊට පස්සේ අපි කතා කරන්නේ ඊට පස්සේ බාහිර පරිසරයේ අනිත් කොටස නේද සාර්ව පරිසරය. එතකොට බාහිර පරිසරයේ කොටස් දෙකයි ආසන්න පරිසරය සහ සාර්ව පරිසරය. එතකොට අපි ඔය සාකච්ඡා කළ ඉවර කරේ ආසන්න පරිසරය. අපි අවසාන කොටසට යනවා. නේද? බාහිර පරිසරයේ කොටස් දෙකෙන් බාහිර පරිසරය කොටස් දෙකයි අපි සාකච්ඡා කරලා ඉවරයි ආසන්න පරිසරය. අපි සාකච්ඡා කරන්න යන්නේ සාර්ව පරිසරය. සාර්ව පරිසරය. එතකොට වඩා සංකීර්ණ පුළුල් පරිසරයක් විදිහට අපිට සාර්ව පරිසරය හඳුන්වන්න පුළුවන් සාර්ව පරිසරයේ ප්‍රධාන බලවේග 8ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද්ද මේ සාර්ව පරිසරය කියලා කියන්නේ? අපි කියනවා ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ඒහා බැඳුණු ඒහා බැඳුණු බලපෑම් ඇති කරන පරිසරය තමයි අපි සලකන්නේ සාර්ව පරිසරය කියලා. ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ඒහා බැඳුණු බලපෑම් ඇති කරන පරිසරයේ විදියට අපි සලකනවා සාර්ව පරිසරය. එතකොට පුළුල් පරිසරය නැත්නම් අපිට කියන්න පුළුවන් දුරස්ත පරිසරය කියලා නේද? සුවිශේෂී විශාල බලපෑමක් ව්‍යාපාරයේ කටයුතු වලට ඇති කිරීමක් කරනවා. එතකොට ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ඒහා බැඳුණු බලපෑම් ඇති කරන පරිසරය අපි නිර්වචනය කරනවා සාර්ව පරිසරය කියලා. අපි කෙට සටහනක් දාගමු. එතකොට සාර්ව පරිසරය කියන්නේ මොකක්ද කියලා? ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා කියන්නේ තරමක් සංකීර්ණ පරිසරයක්. ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ඒහා බැඳුණු ඒ හරහා ව්‍යාපාරයට ඇති කරන බලපෑම ඒහා බැඳුණු බලපෑම් ඇති කරන පරිසරය ඒහා බැඳුණු බලපෑම් ඇති කරන පරිසරය ඒහා බැඳුණු බලපෑම් ඇති කරන පරිසරය සාර්ව පරිසරය ලෙස හැඳින්වේ. සාර්ව පරිසරය ලෙස හැඳින්වේ. සාර්ව පරිසරය ලෙස හැඳින්වේ.
සාර්ව පරිසරය ලෙස හැඳින්වේ. එතකොට සාර්ව පරිසරයට අයත් ප්‍රධාන බලවේග 8ක් තියෙනවා. අපි බලමු මොනවාද කියලා. සාර්ව පරිසරයට අයත් ප්‍රධාන බලවේග 8. අපි ප්‍රශ්නයක් දාගමු. මෙන්න මෙහෙම. සාර්ව පරිසරයට අයත් ප්‍රධාන බලවේග කවරේද? 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 එතකොට අපි දන්නවා ප්‍රධාන බලවේග 8ක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ආර්ථික පරිසරය. ඒ වගේම දෙක තමයි දේශපාලන පරිසරය. මාත් එක්කම ලියාගමු ප්‍රධාන බලවේග 8 ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය. ඒ වගේම තුන්වෙනි එක නෛතික පරිසරය. ඒ වගේම හතර සමාජ හා සංස්කෘතික පරිසරය. ඒ වගේම පහ අපිට කතා කරන්න පුළුවන් තාක්ෂණික පරිසරය. ඒ වගේම හය අපිට කතා කරන්න පුළුවන් ස්වභාවික පරිසරය. හත අපිට කතා කරන්න පුළුවන් ප්‍රජා පරිසරය. අට අපිට කතා කරන්න පුළුවන් බෝලීය පරිසරය. මේ විදිහට සාර්ව පරිසරයේ ව්‍යාපාර බලපෑම් කරන සාධක 8ක් ක්‍රියාත්මකයි. ඉකොනොමික් එන්වයර්මන්ට් එක, පොලිටිකල් එන්වයර්මන්ට් එක, ලීගල් එන්වයර්මන්ට් එක, සෝෂල් ඇන්ඩ් කල්චරල් එන්වයර්මන්ට් එක, ටෙක්නොලොජිකල් එන්වයර්මන්ට් එක, නැචරල් එන්වයර්මන්ට් එක, ජියෝග්‍රාෆිකල් එන්වයර්මන්ට් එක, ඩෙමොග්‍රැෆික් එන්වයර්මන්ට් එක, ප්‍රජා අට ජියෝග්‍රාෆිකල් එන්වයර්මන්ට් එක, ගෝලීය පරිසරය. සෝරි. හය නැචරල් එන්වයර්මන්ට් එක, ඩෙමොග්‍රැෆික් එන්වයර්මන්ට් එක, ප්‍රජා පරිසරය, ගෝලීය පරිසරය කියන්නේ ග්ලෝබල් එන්වයර්මන්ට් එක. එතකොට ප්‍රධාන සාධක 8ක්. ඉකොනොමික්, පොලිටිකල්, legal, social and cultural, technological, natural, demographic, global environment එක. එතකොට ප්‍රධාන බලවේග 8ක් ක්‍රියාත්මකයි බාහිර පරිසරය තුල. ආර්ථික, දේශපාලන, නෛතික, සමාජ හා සංස්කෘතික, තාක්ෂණික, ස්වභාවික, ප්‍රජා සහ ගෝලීය. මේ නැචරල් එන්වයර්මන්ට් එක තමයි ඒකටම තමයි අපි භූගෝලීය, නැචරල් නැත්නම් ජියෝග්‍රාෆිකල් එන්වයර්මන්ට් එක කියන්න පුළුවන්. භූගෝලීය පරිසරය කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ එක එක මූලිකව සාකච්ඡා කරන්න. ආර්ථික, දේශපාලන, නෛතික, සමාජ, තාක්ෂණික, ස්වභාවික, ප්‍රජා සහ ගෝලීය පරිසර කෙටියෙන් මම උත්සාහ කරන ඔයගලන්ට යම් අදහසක් මේ සාධක 8 පිළිබඳව ලබා දෙන්න. ඒ නිසා අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු ආර්ථික පරිසරය පිළිබඳව හැකිතා කෙටි අදහසක් දෙන්න උත්සාහ කරනවා මම. එතකොට අපි ගත්තොත් පළවෙනි එක ආර්ථික පරිසරය. ආර්ථික
පරිසරය ආර්ථික පරිසරය ගැන අපි කතා කරොත් ආර්ථික පරිසරය කෙටි අදහසක් දුන්නොත් අපි කියනවා යම් රටක යම් රටක ආර්ථික කටයුතු වල ආර්ථික කටයුතු වල මට්ටම තීරණය කරන සාධක යම් රටක ආර්ථික කටයුතු වල මට්ටම තීරණය කරන සාධක අපිට සරලව ආර්ථික පරිසරයේ විදියට සලකා බලන්න පුළුවන්. එතකොට යම් රටක ආර්ථික කටයුතු වල මට්ටම තීරණය කරන සාධක ඇතුළත් පරිසරය තමයි අපි කියන්නේ ආර්ථික පරිසරය කියලා. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරොත් මේ දාස්වල අපේ රටේ ආර්ථික කටයුතු වල පුළුල් බලපෑමක් ඇති කරන එක සාධකයක් තමයි ඔයගොල්ලෝ දන්නවා විදේශ විනිමය නේද? විදේශ විනිමය ලොකු බලපෑමක් අපේ රටේ ආර්ථිකයට ඇති කරලා තියෙනවා. විදේශ විනිමය අනුපාතික, ඒ වගේම අපේ භාණ්ඩවල මිල මට්ටම, ඒ වගේම ගත්තොත් අපේ අයවැය, ඒ වගේම ගෙවුම් ශේෂය, එතකොට අපේ ජාතික නිෂ්පාදනයට පුළුල් බලපෑමක් නේද මේ කොරෝනා වෛරස් එක හරහා ඇති වෙලා තියෙන ජාතික නිෂ්පාදනය, මිනිසුන්ගේ ආදායම, වියදම, ඉතිරි කිරීම් වගේ මේ ආර්ථික කටයුතු වලට ඍජුව බලපාන මේ සාධක ක්‍රියාත්මක වන පරිසරයේ විදියට අපිට ආර්ථික පරිසරය කෙටියෙන් හඳුන්වලා දෙන්න පුළුවන්. අපි කෙටි සටහනක් දාගමු. මෙන්න මෙහෙම ආර්ථික පරිසරය යටතේ යම් රටක ආර්ථික කටයුතු වල මට්ටම ආර්ථික කටයුතු වල මට්ටම ආර්ථික කටයුතු වල මට්ටම තීරණය කරන සාධක තීරණය කරන සාධක තීරණය කරන සාධක ඇතුළත් පරිසරය වේ තීරණය කරන සාධක ඇතුළත් පරිසරය වේ තීරණය කරන සාධක ඇතුළත් පරිසරය වේ ඇතුළත් පරිසරයේ වේ තීරණය කරන සාධක ඇතුළත් පරිසරයේ වේ ඒක තමයි මේ සටහනක් දාගන්න ඕනේ. අපි දන්නවා මේ ආර්ථික පරිසරයේ සාධක නැත්නම් ආර්ථික පරිසරය රටක ව්‍යාපාර ආරම්භ කරන්න වර්ධනය කරගන්න රටක ව්‍යාපාරවල ආරම්භයට වර්ධනයට ව්‍යාප්තියට හා පිරිහීමට මේ ආර්ථික පරිසරය නැත්නම් ආර්ථික පරිසර සාධක ඍජුව ව්‍යාපාර වලට බලපෑම් ඇති කරනවා. අපි කිත් සටහනක් දාගමු මෙන්න මෙහෙම. ඒකටම මෙම ආර්ථික පරිසරය ව්‍යාපාරවල ආරම්භය මෙම ආර්ථික පරිසරයේ ව්‍යාපාරවල ආරම්භය වර්ධනය ව්‍යාපාරවල ආරම්භය වර්ධනය ව්‍යාප්තිය හා පිරිහීම කෙරෙහි
ව්‍යාප්තියහ පිරිහීම කෙරෙහි ව්‍යාප්තියහ පිරිහීම කෙරෙහි බලපෑමක් ඇති කරයි පිරිහීම කෙරෙහි බලපෑමක් ඇති කරයි ආරම්භයේ වර්ධනයේ ව්‍යාප්තියහ පිරිහීම කෙරෙහි ඒ කියන්නේ ව්‍යාපාර බිඳ වැටීම නැත්නම් පසුබෑම කියන්නත් පුළුවන් පිරිහීම කෙරෙහි බලපෑමක් ඇති කරයි ව්‍යාපාර වලට පුරුල් බලපෑමක් ආර්ථික පරිසරයේ මේ සාධකවල හිතකර අහිතකර තත්ත්වයේ මත ව්‍යාපාර වලට විශාල බලපෑමක් මේ ආර්ථික පරිසරයේ සාධක ඇති කරනවා හොඳයි ඊට පස්සේ අපි යමු දෙවෙනි සාධකයට දේශපාලන පරිසරය දේශපාලන පරිසරය දේශපාලන පරිසරය